පෘථුවියේ ජීවය ආරම්භ වී වසර බිලියන ගණනාවක් ගත වෙලා තිබෙනවා. පෘථුවියේ පැරණිතම ජීවියා හා ජලයෙන් ගොඩබිමට පැමිණි පළමු ජීවියා ගැන ඔබ අසා තිබෙනවාද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න පැරණිතම ජීවියා හා ගොඩබිමට පා තැබූ පළමු ජීවියා ගැනයි. පළවෙනියටම අපි කතා කරමු ලෝකයේ පැරණිතම ජීවියා ගැන. ලෝකයේ ඉන්න පැරණිතම ජීවියා වසර බිලියන 3100ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන තියෙනවා. ජීව විද්‍යාඥයන්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙන දුන් ගැටලුවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත් වුණා. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිටිය හැකි පොසිලයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගත් මොහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එල්සෝබර්ග් හුන්ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3100ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත් වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩවගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි. ඊළඟට අපි කතා කරමු ගොඩබිමට පා තැබූ ප්‍රථම ජීවියා ගැන. ගොඩබිමට පා තැබූ ප්‍රථම සත්වයා ඉක්තියෝස්ටෙගා යනුවෙන් හැඳින්වෙන උභය ජීවියකි. මෙම සත්වයාගේ පොසිල හමු වී තිබෙන්නේ ග්‍රීන්ලන්ඩයේ ඩෝවෝනීය යුගයට අයිති පාෂාණවලයි. මෙම පොසිල අතර තිබූ හිස්කබල් දිගින් අඩි 6ක් පමණ වන බැවින් මෙම උභය ජීවීන් සෑහෙන තරම විශාල ශරීරයක් තිබෙන්නට ඇති බවයි සලකන්නේ. මොවුන් ක්‍රෝසොප්ටෙරජි මත්ස්‍ය වර්ගයෙන් ව්‍යාප්ත වූ බවට විශ්වාස කරනවා. ඉක්තියෝස්ටෙගාගේ වරල් ඇඟිලි සහිත පාද ලෙස වෙනස් වෙලා තිබෙනවා. මෙම සත්වයන් ජලයේදී ජලක් ලෝම වලින් හුස්ම අරගෙන තිබෙනවා. ඔවුන් ගොඩබිමට පා තැබීමෙන් පසුව පෙනහළු වලින් හුස්ම ගැනීමට පටන්ගෙන තිබෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ලෝකයේ ඉන්න පැරණිතම ජීවියා හා ගොඩබිමට පා තැබූ ප්‍රථම ජීවියා ගැන. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙමු.